රටේ සිසු පරපුර 2048 වන විට රට බාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු බවත් තාක්ෂණයේ නවතම දියුණුවත් සමග යාවත්කාලීන වෙමින් අනාගතය සඳහා සූදානම් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසායි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වෙනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ අද පෙරවරුවේ එක් පෙමිනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සමග වසර 4කින් ආර්ථික ස්ථාවර කිරීමෙන් පසුව පැරණි ක්‍රමවේදයම අනුගමනය කරනවාද නැත්නම් අලුත් ක්‍රමවේදයක් ඔස්සේ දියුණු වන ලෝකයක් සමග ඉදිරියට යනවාද යන්න අප තීරණය කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී කියා සිටී. අද පෙරවරු 6 සිට පස්වරු 4 දක්වා කාලය තුළ බෙදාහැර ඇති ඉන්ධන තොග සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ කාලය තුළ ඔටෝ ඩීසල් ලීටර් 6600ක ලෝඩ් 574ක් සහ පෙට්‍රල් 92 ලීටර් 6600ක ලෝඩ් 512ක් දිවයින පුරා බෙදාහැර ඇති බවය. ලංකා කංජ තෙල් තොගගබඩා පරයන්තේ සමාගම සහ එම ප්‍රදේශයේ ඩිපෝ වලින් අදාළ බෙදාහැරීම් සිදු කර තිබේ.